විශ්වයේම බලගත භූමිය තියෙන්නේ කොහෙද කියලා පිටරට කෙනෙක්ගෙන් ඇහුවත් එයාලා කියන්නේ ශ්‍රී ලංකාව කියලා. ඔවුන් එයට යම් යම් දේ පැවසුවත් ඇත්ත දන්නේ හරියටම තෙරුවන් සරණ ගිය කෙනෙක් විතරයි. එයට හේතුව නම් අද අප අමාමෑණී බුදු පියාණන් වැඩ සිටින රුවන්වැලි මහා සෑ රජුන් හා ඊට ඉහළින් ඇති සිළුමිණි මහා සෑ රජුන් හා ඊටත් ඉහළින් වැඩ සිටින සළුමිණි මහා සෑ රජාණන් වහන්සේලාගේ මහානුභාවයයි. පාරමී පිරු බෝධිසත්වයන් වහන්සේ ගිහිගෙයින් නික්මුණු දවසේම සිළුමිණි හා සළුමිණි සෑ රජාණන් වහන්සේලා ඉදිවුන බව අපි අහලා තියෙනවා. බෝධිසත්වයන් වහන්සේගේ කෙස් වැටිය 12 යදුණක් විශාල සිළුමිණි සෑ රජුන් තුළද බ්‍රහ්මලෝකයේ බෝධිසත්වයන් හැඳහුණු සලුව තැන්පත් කොට සළුමිණි සෑය තනා ඇති බවද සඳහන් වෙනවා. රුවන්වැලි මහා සෑ රජාණන් තුල අප අමාමෑණී බුදු පියාණන්ගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ සිටින බැවින් විශ්වයේ බලකතුම එකම පිම්බිම රුවන්වැලි මහා සෑ රජුන් වැඩ සිටින ඒ උතුම් පිම්බිමයි. රුවන්වැලි මහා සෑ රජාණන් තුල අප අමාමෑණී බුදු පියාණන්ගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ සිටින බැවින් විශ්වයේ බලගතුම එකම පිම්බිම රුවන්වැලි මහා සෑ රජාණන් වැඩ සිටින ඒ උතුම් පිම්බිමයි. රුවන්වැලි මහා සෑ රජුන් වඳින හැම වෙලාවෙම සිළුමිණි හා සළුමිණි සෑ රජාණන් වහන්සේලාද හිතින් අරමුණු කර වඳින්න අමතක කරන්න එපා. කෝටි ලක්ෂයක් සක්වල ආඥා චක්‍රයේ පැතිර වූ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණියක් සර්වඥ ධාතුන් වහන්සේලා සම්බුද්ධ අධිෂ්ඨානයෙන් අහසට පැන නගී යමා මහ පෙළහර පාමින් සතපෙන ඉරියව්වෙන් සතපුනා වූ විශ්වයේ අසත්‍රුෂ මහා චෛත්‍ය රාජාණන් වහන්සේ වන ස්වර්ණමාලී මහා සෑරදුන්ට අනන්ත වාරයක් කෝටි ලක්ෂ වාරයක් මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.